අපේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රය තුල දක්ෂ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියන්නේ. ඇය කාලෙන් කාලයට සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුණා. ඒකට මූලිකම හේතුව දමිතා කියන්න තියෙන දේ මූණටම කියන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක් නිසායි. ඒ වගේම මතක් කරන්න ඕනේ දමිතා අබේරත්න කියන්නේ ටිකක් වයස පහ වුණාට පස්සේ විවාහ ජීවිතේ පටන් ගත්තු කෙනෙක්. ඊට කලින් ඇය සම්පූර්ණයෙන්ම ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට සහ සිනමාවට තමයි ඇගේ විවේක කාලය කැප කළේ. කොහොම වුණත් අද වන විට සම්මානීය ජාත්‍යන්තර තලයේ ජයගත් දමිතා එදා ඇය ආ ගමන් මඟ පිළිබඳව හරි අපූරු කතාවක් කිව්වා. හැබැයි මේ කතාව හරි සංවේදී කතාවක්. ඇයගේ දියුණුව දිහා බලාගෙන ඉන්න බැරි පිරිසක් ඇය වෙනුවෙන් ගොතපු කතාවක් කියලා තමයි ඇය කිව්වේ. ජීවිතේ මම වැරදි කරන්න බය කෙනෙක්. මම ජාත්‍යන්තර සම්මාන ගෙන එනකොටත් මෙහි එක්තරා ජනප්‍රිය නිලියක් කිව්වා ඕක මුහුදින් මෙහාට ජාත්‍යන්තර වෙන්නේ නැහැ කියලා. ඒ ආකාරයෙන් පුදුම විදිහට අපහාස කළා. මම හරි අවංකවම කතා කරන්නම්. මාළනී පොන්සේකා මහත්මිය කියන්නේ මම මේ ශාස්ත්‍රයේ වැඩිපුරම ගරු කරන කෙනා අදටත්. ඉතින් මට ගොඩක්ම දුක හිතෙන කතාව තමයි ලක්කි ඩයස් අයියව පාවලා දීන මට හදපු කතාව. මට හිතාගන්න බැරි වුණා ඒ කතාව ඇයි මට මෙහෙම කතා කරන්න කියලා හිතුණා. එක්තරා අවස්ථාවකදී මාළනී අක්කා වැඩසටහනකට ගෙන්නලා ඇය කිව්වා මගේ ජීවිතේ මාව දකිනව මම දමිතගෙන් කියලා. ඉතින් මේක දරා ගන්න ගොඩක් අයට බැරි වුණා. ඒ නිසා මාළනී අක්කට මාව එපා කරවන්න යාලා කතාවක් හැදුවා මම ලකි අයියත් එක්ක යාළුයි කියලා. ඉතින් ඔන්නඔහොම තමයි දමිතා අදහස් දක්වලා තිබුණේ.